And now, live at 12. අයිබෝවන් ප්‍රවෘත්ති මේ වටිනාකම් මැති තොරතුරු රැසක් සමගින් සුපුරුදු ලෙසින් අදත් මෙසේ අපව මුණ ගැසෙනවා. අද ලයිව් 12 සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම දුෂානිනා නායක්කාර. මුලින්ම අවධානය සිරස්තල වෙත. තැපෙල් ඡන්ද අයිදුපත් බහර ගැනීම අද සිට. මෙරට කොරෝනා රසායනාගාර පරීක්ෂණ සඳහා තවත් මධ්‍යස්ථාන තුනක්. අම්පාරේ මේ සිදුවන්නේ නීති විරෝධී පස් ජාවාරමක්ද? රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගයේ අවහිර කළ විරෝධතාව. අම්පාර ඔලුවිල් ප්‍රදේශයේ නීති විරෝධී පස් ජාවාරම් බහුල වශයෙන් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රවාහනය කිරීමට ලබා දුන් නිදහසට වාවි මෙලෙස ජාවාරමේ නිරත වන බවයි. කුඹුරු යායක් මැදදී ජාවාරම්කරුවන් පස් ජාවාරමේ නිරත වන ආකාරයේ ගුවන් දර්ශන පෙළක් මේ. අම්පාර ඔලුවිල් ප්‍රදේශයේදී පස් ජාවාරමේ නිරත පිරිස් ප්‍රදේශයේ පරිසරයේ වන සම්පත් මෙලෙස විනාශ කර දමන්නේ කිසිදු චකිතයකින් තොරවයි. බැකූ යන්ත්‍රයද යොදවා ගනිමින් විටින් විට පැමිණෙන ටිපර් රථවලට මෙලෙස පස් පිරිවීම සිදු කෙරෙනවා. අදාළ ටිපර් රථ පිටවී ගිය පසු බැකූ යන්ත්‍රයේද ඉමිස්ථානයෙන් පිටව යන අතර ඒ නැවත පැමිණෙන්නේ ටිපර් රථ පැමිණි පසුවයි. පස්කමන අවස්ථාවේ පොලිස් වැටලීමක් සිදුවිය හැකි බැවින් ඉමිස්ථානයට ප්‍රවේශ වන මාර්ගවලට ඔත්තුකරුවන් ද යොදවා ඇති බවද අප වාර්තාකරුවන් පවසනවා. ගිනිගත් හේන හත්ලාන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ගිනිගත් හේන හත්ලාන ප්‍රදේශයේදී ඊයේ පස්වරු දෙකට පමණ මෙම අනතුර සිදුව තිබුණා. ගිනිගත් හේන හත්ලාන ප්‍රදේශයේ සිට පිටවල දක්වා ධාවනය වූ යතුරු පැදිය ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඔහු ගිනිගත් හේන පිටවල පල්ලෙවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අතරංගුරගෙන ඇති අතර ඔහු අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. යතුරු පැදිකරුගේ සහ ටිපර් රථ රියදුරුගේ නොසලකිලිමත් රිය දහවණය අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. කෑගල්ල දේවාලයගම ප්‍රදේශයේ නිවසකින් සොරාගත් රුපියල් කෝටියකට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සමග සැකකරුවෙකු අතරංගුරගෙන තිබෙනවා. කෑගල්ල පොලිසිය අපරාධ විමර්ශන එකකේ සිදු කළ වැටලීමකදී මෙම මුදල් සහ රන් භාණ්ඩ තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. කෑගල්ල දේවාලයගම ප්‍රදේශයේ නිවසක් බිඳ එහි මුදල් සහ රන් භාණ්ඩ සොරාගෙන ගොස් තිබුණේ පසුගිය දෙවනිදායි. මෙම සොරකම සම්බන්ධයෙන් කෑගල්ල පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණ සිදු කෙරුණා. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු සොරා ගන්නා ලද මුදල් සහ රන් භාණ්ඩ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුගේ නිවස පසුපස වළදමා තිබියදී මෙම මුදල් සහ රන් භාණ්ඩ සොයාගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 28 හැවිරිදි තරුණයෙක්. සැකකරු ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ බල්ලපානු ප්‍රදේශයේ පසුගිය 18 වෙනිදා රුපියල් ලක්ෂ 21ක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලුපිටිය දුණගහ ප්‍රදේශයේ පදිංචි 5 දෙනෙකු මෙම කොල්ල කෑම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් විසින් කොල්ල කන ලද මෝටර් රථයක්, යතුරු පැදියක්, රන්මාලයක්ද සොයාගෙන ඇති අතර කොල්ල කන ලද රුපියල් ලක්ෂ 21ක මුදලද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරුවන් සතුව තිබී ගිනි අවියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඔවුන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ආණ්ඩුවේ පවතින අඩුපාඩු මගහරවා රටට අවශ්‍ය වෙනස උදා කර දීමට ජනතාව එක්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. මැදවච්චය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර වීරකුමාර දිසානායක මහතාද මැදවච්චය ප්‍රදේශයේ ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට නම් එක් පක්ෂයකට බහුතර බලයක් ලබා දිය යුතු බවයි.
රට වෙනස් කරන්න ගෝඨාභය මහත්තයා තනියෙන් දැඟලුවට පුළුවන්ද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මැජික්කාරයෙක් නෙමෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එහෙනම් මොකද හදලා දෙන්න ඕනේ? අපි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕනේ කම තියෙනවා. අපිට ඕනේ තුනෙන් දෙකේ බලයක්. අඩුපාඩු තියෙන දේවල් ටික අයින් වෙන්න ඕනේ. ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනේ. තුනෙන් දෙක කියලා කිව්ව තුනෙන් දෙක හදනවද? ඒසෙන ක්‍රමවේදයක් ඕනේ. වඩපිළිලක් ඕනේ. දැන් අපේ රටේ තියෙන්නේ කණ්ඩායම් දෙකයි. රට හදන කණ්ඩායම ගෝඨාභය මහත්තයත් එක්ක අනිත් එක රට හදනවට විරුද්ධ කණ්ඩායම. එක්සත් ජාතික පාක්ෂුවද එකතුලා නැද්ද? ඉන්නව එකතුලා. වෙන පක්ෂවල කට්ටිය එකතුලා නැද්ද? ඒත් ඉන්නව. අපේ පක්ෂයට බලය ගන්න නම් ඔබතුමාලා මේ දවස් ටිකේ මහන්සි වෙන්න ඕනේ. මට සෝදාගත් කල ගොවියා රජෙක් කමට සුදුසුයි. අද ලෝකේ තිරසන සංවර්ධන සංගම කියලා කියන්නේ නැද්ද? ගහකොළ සකාසිව්පාවත් එක්කලා කොහොමද මිනිස්සු කර්මාන්ත ආරම්භ කරලා දේව රැකගෙන විදියට කර්මාන්ත කරන්නේ? අමුණාන්සේට තියෙන ප්‍රශ්නේ මමද පාර්ලිමේන්තු වෙන්න වෙන කවුද කියන එක නෙමෙයි. මේ රට හරියට තියෙනවා. අපි උත්සාහ කරන්නේ අපිට තේරෙන විදියට තමුන්නාන්සේ හිතන රට හරියට තියන්න පුළුවන් වැඩේට හොඳ මිනිස්සු ටිකක් කොහොමද තල්ලු කරන්නේ? අපිට දන්නේ අයියලා ගැන. අද තමුන්නාන්සේ ඉල්ලන්න අපි බෙදල එක නෙමෙයි සියලු දෙනා එකතු වෙලා මේ රට හදලා සංවර්ධනය කරලා හොඳ ආර්ථිකයක් දෙන්න දෙන්න කියන්නේ. අලුත් නියෝජනයකට සහ නව පක්ෂයකට රට බහර දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසනවා. මාවනෙල් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. මේ අතර පාදුක ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ ගොඩනගාගත් නව සංධානය ශක්තිමත්ව ඉදිරි මැතිවරණයට මුහුණ දෙන බවයි. අපේ සමගිය තියෙනවා. එකට එකතු වෙන්නේ නැති අය ඉන්න අතලොස්සත් ඒගොල්ලෝ සමගින් නොවුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඔක්කොම එක්සත් ජාතික පාක්ෂිකයෝනේ. දොර අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. පාක්ෂිකය බහුතරය මෙතන ඉන්නේ. ඒක අයිතිකාරය හැටියට තනිකර තනි අයිතිය භුක්ති දින්න හදන රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒකයි ව්‍යවස්ථාව යතේ තියාගෙන එතුවා පක්ෂ නායකය කියලා ඉන්නවා. නමුත් පක්ෂ නායකය වටේ ඉන්නේ හතර දෙනයි. තමන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද කියන එක, තමන්ගේ අනන්‍යතාවය වෙනුවෙන් කතා කරන්නේ කවුද කියන එක ජනතාවට හොඳටම දන්නවා. මේ වෙලාවේදී කවුරු කා වෙනුවෙන් පෙනී සිටිනවද කියන එක පැහැදිලිව පේනවා. සැබෑ උවමනාව නිසා ජනතාව වෙනුවෙන් ජනතාව ඉල්ලන දේ වෙනුවෙන් පෙනී සිටින්න අපි බය නැතුව ඉදිරිපත් වෙලා තියෙන නිසා ජනතාව දන්නවා කවුද හරි පැත්තේ ඉන්නේ කියලා. පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන කණ්ඩායම් දෙපැත්තෙම ඉන්න පුළුවන්. නමුත් පොදු අවශ්‍යතාවය, පොදු අරමුණ තකා ගමන් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ හයිය තමයි මේ සන්ධානේ තියෙන්නේ. මේ රටේ අලුත් නියෝජනයක් අවශ්‍යයි. මේ රටේ තියෙන සමාජ ආර්ථික ඒ හිඩසට අපි මේ රටට එන අභියෝගවලට සැබෑ වැඩසටහනක් හදන්න පුළුවන් හැකියාවක් තියෙන අලුත් කණ්ඩායමක් නිර්මාණය වෙන සන්ධානයක් තමයි අපි හදලා තියෙන්නේ. මෙවර මහමැතිවරණයෙන් පසු MCC ගිවිසුමට අදාළ අත්සන් කිරීම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. දෙනියාය ප්‍රදේශයේ තේ කාර්මාන්තකරුවන්ගේ ගැටළු සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සිදු කරනු ලැබූ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. වරින් වර සාකච්ඡාවන් එනවා. මොකද මේක හරියට මේ අර ආණ්ඩුවේ අසූචි ගොඩේ පරිප්පයට ඇහිදිනවා වගේ තමයි සමහර ඇමතිවරු කරන ප්‍රකාශ. මේකේ පොඩ්ඩක් හරි හොඳක් තියෙනවද කියන හොයන්න උත්සාහ කරන්නේ මොකටවත් නෙමෙයි. අපි දන්නවා ඉතා පැහැදිලිව මේ මැතිවරණය අවසාන වෙනකොට MCC ගිවිසුම අත්සන් කරන්න අවශ්‍ය කරන සියලු කෙටුම්පත් හදලා තියෙන්නේ. දැන් මේ ඡන්දය වෙනුවෙන් තමයි මේක ආලවට්ට දමමින් ආණ්ඩුව ජනතාව රවට්ටන්න නැවතවතාවක් මේ උත්සාහ කරන්නේ. ජනාධිපතිවරණයදී MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා සපත කරලා ඉරලා වීසි කරනවා කියලා කතා කරපු කට්ටිය ඒකෙන් ඡන්දෙ ගත්තා. දැන් මහමැතිවරණෙදිත් නැවතවතාවක් කරන්න යන ඒකම තමයි නැවතවතාවක් අපි මේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කිව්වට මේක දැන් මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා. ඒ අනුමත කරලා තියෙන්නේ බාගෙට අත්සන් කරන්න අවශ්‍ය කරන පරිසරය හදාගෙන. ඉතින් අපි ජනතාවට කියන්නේ ඒකට අවශ්‍ය කරන දේවල් අරගත්ත නිසා තමයි ඒකෙන් MCC ගිවිසුම අත්සන් කිරීමේ උවමනා වෙනුවෙන් කුඩු කාපු කට්ටිය තමයි දැන් මේ කියන්නේ සල්ලි කොහොම හරි හම්බෙනෝ නම් ඕන එකක් ඔට්ටුයි කියලා. ඉතින් අපිට ඉතා පැහැදිලි වගකීමෙන් අපි කියනවා ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමරිකාවට සපත කළ අවසානයි. ඒ සපත කිරීම ඔප්පු කරනවා අප්‍රේල් මාසේ ඡන්දය අවසන් වෙනකොටම. ඒක කැට කියලා කියන්න පුළුවන්. ඒ ගැන කිසිම දෙගිඩියාවක් තියාගන්න එපා. ගුවන් මගින් සමග පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ගුවන් තොටුපළ අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ අනුව ගුවන් තොටුපළේ පැමිණීමේ සහ පිටවීමේ පරයන්ත ඇතුළු ශාලා වෙත ගුවන් මගියෙකුට එක් අමිත්තෙකු කැඳවාගෙන ආ හැකියි. පසුගිය ජනවාරි මාස 28 වනදා සිට ගුවන් මගින් හැර අනෙකුත් පුද්ගලයන්ට ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු වීම සීමා කර තිබුණේ කොරෝනා වෛරසයේ පැතිර යාමත් සමගයි.
කෙසේ වෙතත් අද සිට ගුවන් මගේකුට එක් අමුත්තෙකු කැඳවාගෙන එහි පැමිණිය හැකි වනවා. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය පරීක්ෂා කිරීමේ පහසුකම් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරනවා. ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලටගෙන මහනුවර ජාතික රෝහල, කරාපිටියේ ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේද රසායනාගාර පහසුකම් පිහිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ සියලු රසායනාගාර පහසුකම් සහිත බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට අමතරවයි. මේ අතර වැල්ලවාය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබූ කටාර්හි සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනා කොරෝනා වෛරසයේ වැළඳී ඇද්දැයි පරීක්ෂා කිරීම සඳහා බදුල්ල බහ රෝහල වෙත ගෙනවිත් තිබුණා. කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුනට කොරෝනා රෝග තත්ත්වයක් නොමැති බවට තහවුරු වී තිබෙනවා. මේ අතර පසුගිය දෙවනදා කොරෝනා රෝගයේ වැළඳී ඇති බවට සැක සහිතව බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවාගේ වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල කොළඹ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසන්නේ. දැන් කොරෝනා රෝගය වැළඳුණා කියලා අපි සැක කරන අපිට තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එවනලද ක්‍රයිටීරියා. එතෙන්දී අපිට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි එයාගේ තියෙන රෝග ඉතිහාසය, ඒ වගේම රෝග ලක්ෂණ. අනෙත් එක තමයි එයාගේ එන ජීව පටකව සාම්පල වෙන එවලා එන ප්‍රතිඵල. මේ දිසි තුනත් ඒ දෙම තමයි. මේ මේ ඒගොල්ලෝ කොරියාවේ නම් ආවා දරුවාට යම් රෝග ලක්ෂණ කීපයක් තිබ්බා. ඒකට රෞත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන නිර්ණායකයන් සම්පූර්ණ කරන හින්දා අතුල් කරගත්තා. මේදී අපි එයාගේ පටක සාම්පල යවලා තියෙනවා. නමුත් අපිට තාමත් එහි වාර්තාව ලැබුණේ නැහැ. නමුත් මේ වෙනකොට දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් එයාගේ උණ යම් මට්ටමට අඩු වෙලා තියෙනවා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය එනකොට ලී තාමත් යහපත් මට්ටමක තියෙනවා මේ වෙනකොට. ඒ සමගම අප කෙටි විරාමයක් සඳහා යමු වෙනවා. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. කරදියාන කසල අංගණයට එක්වන නොදිරන කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ආදර්ශ ව්‍යාපෘතියක් මොරටුව මහනගර සභාව ආරම්භ කර තිබෙනවා. මහනගර සභා බල ප්‍රදේශයෙන් බැහැර කෙරෙන කසල වර්ගීකරණයට ලක් කර එයද සම්පූර්ණයෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කිරීමටයි මොරටුව මහනගර සභාවේ සියලු කාර්ය මණ්ඩලය ක්‍රියා කරමින් සිටින්නේ. කරදියාන කසල අංගණයට දිනපතාම නගර සභා හා මහනගර සභා හතකින් කසල බැහැර කරනු ලබනවා. මේ හේතුවෙන් මෙයවට ජීවත්වන ජනතාව වසර කිහිපයක සිට ගැටලු රැසකටයි මැදිව සිටින්නේ. මීට එක් විසඳුමක් ලෙස දිරණ සහ නොදිරණ ලෙස බැහැර කරනු ලබන මෙම කසල ප්‍රතිචක්‍රීයකරණයට ලක් කිරීමට මොරටුව මහනගර සභාවේ ආදර්ශ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. දැන් මේ කරදියාන කුණුවංගණයට දිනකට ටොන් 550ක කුණු රැගෙන එනවා. හැබැයි ගැටලුව තිබෙන්නේ මේ නොදිරණ කුණු වසරක පමණ කාලයක් තමයි මේ ස්ථානයේ දාන්න පුළුවන්. දැන් මේ සඳහා මොරටුව නගර සභාව මොන වගේ ක්‍රියාමාර්ගයක්ද අරගන්න සූදානම් සිටින්නේ? මිලිමීටර් 100කට වැඩි වර්ෂාපතනයක් ලැබුණොත් ඉදිරියේදී මේක න්‍යායාමයේ අවධානමක් පවතිනවා. ඒ නිසා වෙනකොටත් මොරටුව මහනගර සභාව පියවර කිහිපයක් තියලා තියෙනවා. යන්ත්‍රානුසාරයෙන් කොම්පෝස්ට් සකස් කිරීමේ ව්‍යාපෘතියක් සහ නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මධ්‍යස්ථානයක් මොරටුව නගර සභාව බල සීමාව තුළ ස්ථාපනය කිරීමට. කරදියාන කසලංගණයට බැහැර කරනු ලබන කසල හේතුවෙන් පාරිසරික ප්‍රශ්න රැසක්ද මේ වන විට නිර්මාණය වෙමින් පවතිනවා. මීට විසඳුම් සොයා ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මොරටුව මහනගර සභාවද ඊට සමගාමීව ආදර්ශ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබුවා. දැන් මොරටුව ප්‍රදේශයේ ජනතාවගෙන් එකතු කරගත්ත අපද්‍රව්‍ය වලින් දිරාපත් වන අපද්‍රව්‍ය රැගෙන එන්නේ මේ ස්ථානෙට. මෙසේ රැගෙන එන අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කරනු ලබනවා. මේ අතර මේ කසලංගනේ හේතුවෙන් එයවට ජීවත් වන ජනතාව මේ වන විට පාරිසරික හා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. එම ජනතාව පවසන්නේ කසල අංගනේ හේතුවෙන් සිය දෛනික කටයුතු අඩාල වී ඇති බවයි. අපිට රැහැට ගඳ එනවා හරියට. මැස්සෝ ඒ වගේ ගෙවල් වල. දැන් එනවා ගඳ ආවා. පොඩි පොදයක් වැටලත් මාර ගඳක් ඉන්නේ. ඒ වගේ මැස්සෝ ඒ වගේම සත්තු කපුටෝ එමු කොම කෑම වර්ගය නැල්ලා ගස් උඩයි ගෙවල් තුල හැමතැනම දානවා. මොරටුව මහනගර සභා බල ප්‍රදේශයේ නිවෙස් වලින් බැහැර කරනු ලබන කසල වර්ගීකරණ කිහිපයකට ලක් කිරීමටයි සේවක මඩුල්ල පියවරගෙන තිබෙන්නේ. දින දෙකක් ගන්නවා ඉරණ කුණු. නොදිරණ කුණු හැම සතියෙම සෙනසුරාදා ගන්නවා. ඇත්තට මොරටුවේ නම් ඒ දේ හොඳ කරනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. වෙන් කරලා තියෙන්නේ. ඒගොල්ලන් එවිලා අරන් යනවා. කිසිම කරදරයක් උකුත් නැහැ අපිට. කිසිම ගැටලුවක් නැතුව කුණු ප්‍රශ්න විසඳලා තිනවා.
මෙලෙස වර්ගීකරණයට ලක්කර මහනගර සභාවේ කසල අංකණයට රැගෙන යනු ලබන කසල ප්‍රතිචක්‍රීයකරණයට ලක් කිරීමටද පියවරගෙන තිබෙනවා. ඉන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර අලෙවි කිරීමෙන් හොඳ ආදායමක් ලබා ගන්නා බවයි මහනගර සභාවේ නිලධාරීන් පවසන්නේ. බැහැර කරනු ලබන කැලි කසල මුදල් ඉපීමේ හැකියාව පෙන්වා දෙමින් මොරටුව මහනගර සභාව සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය බොහෝ දෙනාගේ පැසසුමටද ලක්ව තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 69 වන සංවත්සරය නිමිති කොටගෙන ගුවන් හමුදා ධජය ඇතුළු ගුවන් හමුදාවේ කඳවුරු විද්‍යාපීඨ සහ සියලුම පක්ෂාංගවලට අයත් ධජයන්ට ආශිර්වාද ලබා ගැනීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ ඓතිහාසික ජයශ්‍රී මහා බෝසතුන් අභීස දීප පැවැත්වුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ලබන 8 වෙනිදා කොළඹදී පැවැත්වෙන සැමරුම් උත්සවයට සමගාමීව සංවිධානය කරන ලද පාගමන් ඊයේ ආරම්භ වුණා. හලාවත මහනුවර සහ ගාල්ලේ සිට කණ්ඩායම් 3ක් ලෙස යුද හමුදා කමාන්ඩෝ බටයින් කොළඹ ගාලු මුදුර පිටිය වෙත පාගමනින් ලඟාවීමට නියමිතයි. ඔවුන් පිළිගැනීමේ උත්සව කිහිපයක් ඊයේ සංවිධානය කර තිබුණා. නොවුඩ් ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන භගවන්තලාව නගරයේ ආපනශාලා එළවලු වෙළඳසැල් මෙන්ම තොග සහ සිල්ලර වෙළඳසැල් ඊයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ හදිසි පරීක්ෂාවට ලක් වුණා. එහිදී වෙළඳසැල් රසක මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන බවටයි අනාවරණය වී ඇත්තේ. මෙහිදී විළඳුන් කීප දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවරගෙන ඇති අතර තවත් ආපනශාලා හිමියන් කීප දෙනෙකුටම දැඩි අවවාද සිදු කර තිබෙනවා. වාරී පොල ශ්‍රී සුමංකල ජාතික පාසලෙහි ප්‍රාථමික අංශයේ සිසුන් 80 දෙනෙකු ඊයේ දහවල් ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා. කසල කොඩකට ගින්තවීමෙන් ඇති වූ දුමාරයක් පන්ති කාමරය තුළට ඇතුළු වීමෙන් මෙම තත්ත්වය ඇති වූ බවටයි මව්පියන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ප්‍රතිකාර ලැබූ දරුවන් ඊයේ පස්සරුවේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. කරුවලක සෙව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ 12 කණුව අලිමංකඩ ප්‍රදේශයට කසල බැහැර කිරීම හේතුවෙන් දැඩි පාරිසරික තර්ජනයක් මතුව තිබෙනවා. මේ පිළිබඳව සා බැලීමට කරුවලක සෙව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද එම ස්ථානයට පැමිණියා. කහතුඩුව පොල්ගස් විට උන්දුරකොඩ ප්‍රදේශයේ ඉදිකරන ලද දෙමහල් නිවසක හිමිකරු එහි වහලේ වටේ ඉදිකර තිබූ ආරක්ෂිත තාප්පය සමග පහතට ඇදවැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියකුස් ඇත්තේ 59 හැවිරිදි 2 රුපියෙක්. සිද්ධිය සිදු ස්ථානයට පැමිණි කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මන්න පරීක්ෂක පාරින්ත කොටුකුඩ මහතා ස්ථානීය පරීක්ෂණය සිදු කළා. මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීම අද සිට ආරම්භ වනවා. මැතිවරණ කොමිසම පවසන්නේ රාජ්‍ය සේවකයින්ට ලබන 16 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම් කළ හැකි බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුව විසිරුව හරිනු ලැබූ අතර මහමැතිවරණය අප්‍රේල් 25 වැනිදාට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම අදින් ඇරඹෙනවා. මැතිවරණ රාජකාරිවල නිරත වීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයන් සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීම ලබන 16 වෙනිදා දක්වා සිදු කිරීමට හැකියාව ලැබෙනවා. 2 ලක්ෂ රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් රාජකාරියේ යෙදවීමට නියමිතයි. ඉදිරි මහමැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ඇප මුදල් තැන්පත් කිරීම පසුගිය 4 වෙනිදා ආරම්භ වුණා. ඒ අනුව ඊයේ දිනේ වන විට ස්වාධීන කණ්ඩායම් 4ක් යාපනය, වන්නි සහ කළුතර දිස්ත්‍රික් නියෝජනය කරමින් ඇප මුදල් තැන්පත් කරති බවයි වාර්තා වන්නේ. ඇප මුදල් තැන්පත් කිරීම අවසන් වන්නේ ලබන 16 වෙනිදා 10:12ට. මෙවර මැතිවරණයේදී අදාළ දිස්ත්‍රික්ක සඳහා තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් සංඛ්‍යාව සහ ඔවුන් සඳහා තැන්පත් කළ යුතු ඇප මුදල්ද මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ගියවරට සාපේක්ෂව ගාල්ලේ සහ මාතර යන දිස්ත්‍රික්කවලින් එක් මන්ත්‍රී ධුරය බැගින් අඩු වී ඇති අතර ඒවා එකතු වී ඇත්තේ බදුල්ල සහ මොන්රාගල දිස්ත්‍රික්කවලටයි. මේ වන විට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 70ක් පවතින අතර තවත් 150කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වීම සඳහා අයදුම් කර තිබෙනවා. මේ අතර එළඹෙන මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් සන්ධානගතව තරඟ කරන බවට මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවයි කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේ. මේ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂ සන්ධානයේද සමගි ජන බලවේගය යටතේ තරඟ කරන බව දැනුම් දී තිබුණද ඔවුන්ගේ ලකුණ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැහැ.
ලියපදිංචි දේශපාලන පක්ෂයක් වූ අපේ ජාතික පෙරමුණ මෙලෙස සමගි ජන බලවේගය නමින් වෙනස් කර ඇති අතර එහි සලකුණ වූ දුරකථනයේ ලකුණෙන් ඉදිරි මහමැතිවරණයෙන් තරඟ කරන බවද එම පක්ෂයේ නියෝජිතයින් සඳහන් කළා. ලකුණ දුරකථනය කණේ ගහන් යන ඒවා නෙවෙයි, අර වර්ණ අධිකාරිය අර උස්සල කතා කරන ටෙලිෆෝන් එක, ඒක තමයි ලකුණ හැටියට. මොකද ඒක ප්‍රශ්න අඩුවෙන් අපිට දාගන්න පුළුවන්. සමගි ජන බලවේගය හැටියට ලියපදිංචි කර ඒ පරණ පක්ෂයම ලකුණ තියන්නේ ඒකයි. දැන් යලිත් කැටි විරාමයක්. ඔබ නැවතත් ලැවැට්වල් සමගින්. රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගය වැලිමලුව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක් පැවැතුණා. ඒ රත්නපුර වැලිමලුව නව විදුහල්පතිවරයාට විරෝධය පළ කරමින්. මේ අතර බණ්ඩාරවෙල සහ මොරවක ප්‍රදේශවලදීද අද උදැසන තවත් විරෝධතා කිහිපයක් පැවැත්වුණා. රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් මෙම විරෝධතාවය පැවැත්ුණේ වැලිමලුව විද්‍යාලයේ නව විදුහල්පතිවරයාට විරෝධය පළ කරමින්. මෙම විරෝධතාවය සඳහා මව්පියන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිටියා. විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයේ අවහිර කරමින් විරෝධතාවේ නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් පැයකට අධික කාලයක් එම මාර්ගයේ දෙරි රථවාහන තදබදයක්ද පැවතුණා. අනතුරුව රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා එම ස්ථානයට පැමිණ අදාළ විදුහල්පතිවරයා එම විද්‍යාලයට අනුයුක්ත නොකරන බවට පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව විරෝධතාවයේ නිරත පිරිස විසිර ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගය ප්‍රමිතියෙන් තොරව ප්‍රතිසංස්කරණය සිදු කරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන වටරවුමෙහි මන්තිරුවක් අවහිර කරමින් විරෝධතාකරුවන් චෝදනා කරන්නේ 2013 වසරේ වැඩ ආරම්භ කළ මෙම මාර්ගයේ ඉදිකිරීම් ප්‍රවිතියකින් තොරව සිදුවන බවටයි. මේ අතර මොරවක පැරණි බස් නැවතුම්පළ භූමියෙහි තේකුවින් පිරිසක් අද උදැසන තවත් විරෝධතාවයක නිරත වුණේ නියගින් පීඩාවට පත් කුඩා තේවතු හිමියන්ට සහනයක් ලබා දෙන ලෙස ඉල්ලමින්. ක්‍රීඩා පුවත් කිහිපයක් කෙටියෙන් දකින්නයි මේ සූදානම. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය කරන ගුවන් හමුදා විවෘත පාපැදි සවාරිය ඊයේ ගුවන් හමුදා මූලස්ථානයේ ඉදිරිපිටින් ආරම්භ වුණා. කොළඹ සිට මහනුවර දක්වා පළමු අදියර ඊයේ ක්‍රියාත්මක වූ අතර එහිදී එම අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ සංජු දීමන්ත සමත් වුණා. දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් පැතුම් සම්පත් දිනාගත් අතර පළමු අදියරේ තෙවන ස්ථානය දිනා ගැනීමට දේවල ගල්කිස්ස මහනගර සභාව නියෝජනය කරමින් තරඟ වැදුණු චතුර මදුෂාන් සමත් වුණා. ගුවන් හමුදා පාපිදි සවාරියේ දෙවන අදියර අද මහනුවර සිට ත්‍රිකුණාමලයට ළඟා වීමට නියමිත අතර තෙවන අදියර හෙට ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. පාසල් රග්බි ලීග් තරඟාවලියේ මහනුවර කින්ස්ටුඩ් විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති තරගය කොළඹ හැවුලොක් පිටියේදී පැවැත්වුණා. එහි පළමු අර්ධය නිමා වුණේ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ උත්සාහක දිනුම් දෙකක් සමගින් රැස් කළ ලකුණු 10ට, මහනුවර කින්ස්ටුඩ් විද්‍යාලයේ උත්සාහක දිනුම් දෙකක් සහ ප්‍රවර්තනයක් දෙකක් සමගින් ලකුණු 14ක් රැස් කර ගනිමින් දෙවන අර්ධයේදී තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් මහනුවර කින්ස්ටුඩ් කණ්ඩායම දෙවන අර්ධයේදී තවත් ලකුණු 10ක් රැස් කළා. කෙසේ වෙතත් දෙවන අර්ධයේදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ තවත් උත්සාහක දිනුම් දෙකක් සමගින් ලකුණු 10ක් රැස් කළද ලකුණු 24ට 22ක් ලෙස මහනුවර කින්ස්ටුඩ් විද්‍යාලය කණ්ඩායම තරගය ජය ගත්තා.